ඇතිදිවිය ප්‍රත්ථනා කරනවා සේලම දෙනාට සමාජයේ සිටන බොහෝ දෙනකුට ලැබියති අදැකීමක් තමයි තමන්ගේ තල් පුරයාම කියෙලකන්නේ මෙෙන මේ තොල් පුරයාමේ තත්ත්වයක් ඇතිවෙන්න හේතුෝකුමක්ද ඒ වගේම එවැනි තත්ත්වයක් ඇතිවීම වලක්වාගන්නේ කොහොමද මේ වන විටත් එවැනි තත්ත්වයක් පවතිෙනවානම් ඒ නැවත ඉක්මනිින්ම යත තත්වය පත් කරගන්නේ කොහොමද ඒ වගේම මේ තත්වය අපි නොසලකා හැරියහෝතුන් දිගින් දිගට මේ තත්වය පැවතීම නිසා ඔබට සිදුවෙන හානිියකුමක්ද ඒ පිළිබඳ තමයි අදා නිියවට්‍රෙන්න් පොතුල සාච්ච කරන්නේ. ැදි සිටින්න න්‍යව ටරන් පෝස් සමගෙන්. මේ ොල් පුරයා මේ තත්ත්වය සඳහා අපට වෙනස් කළ හැකි සාධකවගේම බාහිරවශයෙන් වෙනස් කළ නොහැකි සාධගත් පවතයෙනවා උදාහරණයක් විදියට ගත්තොත් අපේ මේතොල්ලොල පිහිටීම ගත්ත හම අපට වෙනස් කරන්නට බැ මේ තොල් පිහිටලාතියෙන්නේ අපේ නාසයත් මुකයත් ආශීතු ප්‍රදේශයේ අපි ආශවාසවාතය සහ ප්‍රශ්වාසවාතය පිට කිරීම මේ ආශ්‍රත ප්‍රදේශයට සිදු කරන නිසා නිරන්තරයෙන් වාතය ගැට නිස්ථානයක තමයි ොල් පිහිටලා තියෙන්නේෙ ඉතින් නිකම් මේ අපේ ොල්විී. ලීමට ඒ හේතුවක් ෙනවා ඒ වගේම අපේ සාමාන්‍ය සමගත්තාහම සාමාන්‍ය සමය ස්නයහ ස්්‍රාවී ග්‍රන්ති පිටලා තියෙනවා මෙන්න මේ ග්‍රන්ති මගින් සාශ්‍රවය කරන විදශ්‍රාවයන් නිසා ඔයි ලිගතියක් ක එෙමදත්තම් මොයිස්්චගතියක් වගේතත්වයක් අපේ සමාස්ශ්‍රිත ප්‍රදේශය පවත්තගරන්නවා නම්මුත් මේ තොල ආශ්‍රිත ප්‍රදේශයේ එවැනි ස්නේහ ස්්‍රාවී ග්‍රන්ති පවතියෙන නැහැ ඉතින් ඒ නිසා ඉතාම ඉක්මනින් අපේ තොල් වියලීමට ලක්කෙනවා ඉතින් මෙන්න මේ කාරණය නිසා අපට සිද්ධ වෙලා නම් අපේත් තොල් වියලීම වලක්වාගනිමින් මේ පැලුණු ස්වභාව ඇතිවිම් වලක්වාගන්න. ඉතින් ඒ සඳහා අපට බලපාන තවත් සාධක කීපයක් පවතිනවා. ඒ තමයි වෙදඒක එහමදත්නම් දේශගුණික සාධක. බාහිරවශයෙන් පවතින වයගෝලයේ එහිම ඩිටියක හෙමදත්තම් මේ ආර්ධතාවය කියනෙක අපට ප්‍රධාන වශයෙන් බලපානම්. බාහිර වායගෝලයේ පවතින ජලවාශප්‍රමාණය ඉතාමත් අඩුයිනම්, අපේ තුොල් ඉක්මන්ම හපුරයානවා. අපිට බහුල වශයෙන්ම මේ තොල්පපුරයාම අත්දැකීමෙන් ලැබිලතියෙන්නේ ගොඩක් සීත කාලගුණයක් පවතින අවස්ථාවදී. අපි දන්නව මේ සීත කාලයක් කියලා කියන බොහෝ විට වියලි කාලයක් ඉතින් මෙනම වියලි කාලයේදී අපේ තොල්පු පුරායායන. ඒවගේම අදැකී මැති ඔබට බාහිර පරිසරයට එමන දම සූර්යාලෝකයට නිරාවරණයේ සිටින කාල පරාසය වැඩිව අවස්ථාවකදී ඔබගේ තොල්පු පුරායන්නට පුළුවන් අධික හිරු රශ්මය පතිතවීමේද. ඒම අශ්‍රිත ප්‍රදේශයේ ජලවවාශප්‍රමාන්. අඩවීමයටඇති තොල් පුරයාමට අවධනමක් පවති නොයිතින් ඒ නිසාවෙන් අපි බාහිරවායිගෝලයේයට නිරාවරණය වන අවස්ථාව සැලකිල්ලට ගනිමින් අපට සිද්ධ වෙනවා අපගේ තොල් වියලීමෙන් ආරක්ෂා කරගන්න අපට අවශ්‍ය පියවරගන්න. ඒවගේ අපේ මේ තොල් පුපුරායාමට තවත් හේතුවක් තමයි අපි විදවස්ථ වලදි භාවිතා කරන අවෂද උදාහරණයක් විදට ගත්තා මේ කීමෝතෙර පහමඳ පිළිකාව සඳහා භාවිතා කරන විධ අෞෂද හේතුවයෙන් මෙවැනි තත්ත්යක් ඇැතුවෙන්න්නට පුළුවන්. ඒවගේම ගස්රයිටස් සීලියක් ඩිසිස් ෆොෝන්් ඩිස් වගේ ආහරමාර්ග ආශ්‍රීත පවතින විධ ගැටලුුවලට එහමඳදම රෝගවලට අපි අවෂද භාවිතා කර දේවගේම වැනි රෝගීතත්ත්යන් හේතුයනු අපේ තොල් වියලීමට ලක් නවා හින් එ. තත්ත්ව පවා අපි සැලකිල්ලට ගන්නට ඕනේ තවත් කාරණයක් තමයි පෝෂණය කලකයන්නේ නිසියාආකාරයෙන් ඔබගේ දේහට අත්‍යවශ්‍ය වන විටමින් කණජ වගේ දේවල් ලැබෙන නැත්නම් ඔබගේ මේ තොල් ආශ්‍රිත ප්‍රදේශය පැලීමට පිපිරීමට ලක්වෙන්නට පුළුවන් ඒවගේ මතක් කල ුතු රණයක් තම ඇතැ අවස්ථාවලද අපගේ බිහේවිය කහෙමනදම් හැසරීමේ යම්යම් වෙනස්කම් මේ තොල් වියලියයාාම පිපිරීමට ප්‍රධානවශයෙන් බලපානවා අප උදාරයක් අත්හෙම ඇතම අස්ාවලද ඇැ. දගලයන් තමන්ගේ තොල් හැපීමකට ලක් කරනවා එහෙමන්න නම් දිවභාවිතා කරමින් කටේ තැවරීමක් සිදු කරනවා මේ බොහෝවිට අනිච්චානුක ක්‍රියාවක් නමුත් මේ ප්‍රධාන වශයම ඔබගේ තොල්වියලීමට හේතුවක් වෙනෝ අපි දන්නවා අපේ කේටේ අන්තර්ගත වුණු විදරසායනිකැන් හේතුවෙන් ඉක්ම නින්ම අපේ තොල්වියලීමට ලක්කෙනවා යිති ඒ නිසා එවැනි බිහේව එකක් ඔබටත් පවතිනවනම් ඒ වලක්වා ගැනීමතුරෙන් අපට අපේ තුොල්ආශ්‍රත ප්‍රදේශයේ වියලියයාම වලක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. දැන්දන්නවා ඔබගේ තොල් පුරයායම සඳහා බලපාන විධ හේතුගුණනවාද කියලා හෙතින් මෙන්න මේ හේතු එකින් එක ඉවත් කළ හොත් අපේ තොල් පිපිරීම වලක්වාගන්නට පුළුවන්. බාහිර වශයෙන් පවත්තින මේ වෙද එක එහමඳතම් මේ දේශගුණික සාධක අපට වෙනස් කරන්නට බැහැ නමුත් අපට ඒන් ආරක්ෂාවීමට යම්යම ක්‍රමෝපායන් භාවිතා කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට ඔබට වෙළඳ ොල්ලේ පවතින්න ලිබ බාම් එකක් ඒවගේ ලිප් මොයිස්ටරයිසින් ක්‍රීීමම් එකක් වගේ දෙයක් භාවිතා කරන්නට පුුවන් ලිබ බාම්ම එකක් වෙනුවට සභාවි නිවසේ පවත්තින ආලප ්‍රව්වයක් තමයි පිරිසුදු පොල්තෙල් කෙලකැන්නේ මේ පිරිසුදු පොල්තෙල් ලාල එප කිරීම නිසා ය බැරිය එකක් විදියට ක්‍රියාත්මකයමින් අපේ තොල්ලාශ්‍රීත ප්‍රදේශයෙන් ජලය වාශ්පයම් වලක් පාගන්නවා ඒවගේ මේ මගින් මොයිස්චර් රයිසින් ඉෆෙක්ට එකක්ේ කියැන්නේ අපේ තෙතමන ආරක්ෂා කිරීමක් සිදු කරනවා ඒවගේ තවත් කාරණයක් තම ඉමොලියන් ප්‍රොපටස් කෙල ැන්නේ අපේ සමාශ්‍රිත ප්‍රදේශයේ මරුදුගතිය පවත්වා ගැනීම සඳහා මේ ඉමලියන් ප්‍රපටී සදගත්යෙනවා ඒ ගේ තවත්කාරණයක් තමයි මෙි පවතින ඇට ම්පලමටරි පොපට ස බෙක්ිය පපටේ ප්‍රදාාහකතත්ව ඇතිවම් වලක්වාගන්නවා වගේම බැක්ටීරිිය ආසාදන වවැලක්වීම හැකිියාවක් මෙම පොල්තෙල්ලට පවතිනවා ති නිෙමනිසා ඔබට නිවසේදී පොල්තෙල්ස් වල්ප කාලපකිීම තුළින්. ඔබගේ මුකේ ආශ්‍රිත ප්‍රදේශය පවතින තුොල් ඉතාමත් හොඳේ නරක්ෂාරගන්නයට පුළුවන් ඒගේ තවත් ආලෙප කළ හැකිදත්ම ඇලෝවේර කියල කියන්නේ එෙමදත්නම් මේ කෝමාරිකා ජෙල්ලික ආලිප කිරීම. ඔබගේ නිවසේ පවතින කෝමාරකා ශාකයෙන් පිත්තක් ලබාගැනිමින් ඇහි අ්‍යන්තරයේ පවතින ජෙල් ස්වල්පයක් කන්ටේන එක බඳුක දාලාට තියාගන්නට පුළුවන් මේ හැකි සෑම අවස්ථාවකම ආලේප කිරීම තුළින් අපට මේ මොයිස්්ටරයින් ඉෆෙක්ට එකක් ලබාගන්නට පුළුවන්ගේ ඉමොලයන් ප්‍රොපටිස් ලබාගන්නට පුලුවන්. ඒවගේ න්ට බක්ට ේ පොපටස් ලබාගන්නට පුළුවන් හි. ටතේ තපගේ මේ තුොල්ලා ශ්‍රිල්පදේශේ ආරක්ෂා කර ගැනීමසන් හා මේ ඇලොවේර හෙමන්න තම් කෝමාරිකා जෙල් එකටත් භාවිතා කිරීම හැකියාවක් පවතිනවා. ඒවගේ අතීතය සිට භාවිතා කළ දෙයක්තමයි මී පැනිි කෙලා කියන්නේ මෙනම මී පැනිි වලින් අප ළුවන් නන්ටි බෙක්ටිය ප්‍රපටස් බාගන්න ඇන්ටිඉම්පලමටර් පොපටස් බාගරන්න ඒවගේම මොයිස්්චයකට බැරිඒ එකක් ඉදිරක්‍රයා කරන්න. ඉති නේ නිසා අපේ තොල් වියලීම නාරක්ෂා කර ගැනීම සුඳහා මී පැණි භාවිතා කිරීමේ අවකාශයේය පවතිනවා. ඒවගේ ඔබගේ නිවසේ පවතිනවන ඇවකකාඩු එහමඳදන්තම් ඉට පෘටලි සහඳුන්න එමනතම් අිපේරලි හඳන්න මේ පලතුරේ අභ්‍යන්තර මාංශමය කොටස අපට ආලිප කරන්නට පුළුවන්, ඒ මගෙනුත් අපි පර සහන් කළ සියලු කාරණා සිදුකරගැීමට හැකිියාව් පවතිනවා ඉතින් නයාකාරයට ලිබ්බාමික් විදිහට යම ඔබට භාවිතා කරන්නට පුළුවන්නම්. මේ වියලි කාලගුණේ හේතුවෙන් ඔබගේ තුොල් පැලීමේ තත්ත්ේ වලක්වා ගැනීමට ඔබට හැකියාවක් ලැබෙනවා. ැම අවෂද භාවිතා කිරීමේදී මෙවැනි තත්වයක් ඇතිවන්නන්නේ නම් ඔබ පුළන් ඔබගේ වෛද්‍යවර සමගේ පිළිබඳව කතා කරන්නට ඇති නැතැම් අවස්ථාවලද ඒ අවෂද භාවිතා කිරීමන් නිසා ඇතිවන්නාව පෝෂණී ඌනතාවයන් ොල්වල ඇවන්න්න පිරිම්ල සෝබඩ නිරූපනය වන්න පුළුවන් ති නේනිසා ඔබගේ පෝෂණ ේද සමගින් සාකච්චා කරමින් මෙම පෝෂණ ූනතා හඳනාගැනීමත් ඉතාම වැගත්යෙනවා. ඉතින් මේ පෝෂණ ූනතාවයන් පිළිබඳව කතාකරදදි යකඩ ඕනතාවේ ප්‍රධාන වශයෙන්ම මේ තොල් පැලීමක් විදේයට අප නිරූපණය වෙන්නට පුළුවන් අපට යකඩ අ්‍ය කාරණාවබ කීපයක් මතක් කරගත්තොත්හෙම අපේ සසන පදධතියේ ක්‍රකාරතය සදහ අත්‍යවශන ද්‍යත්තම රතුරුදුාණු කෙලා කැන්නේ තින් මේ රතුරුදුරාණු අභ්‍යන්තර පවතන හිමෝගලබ නි්පානය කරගනීම සඳහා මේ යකඩ අත්‍යවශ වෙනවා. ඉතින් මස් මාලු බිත්තර වගේ ආහාරවල සත්ම ආරවල බවශ. යකඩ තියනෙනඒ වගේම නිවිතිය වගේ ආරවල යකඩ පවතින මෙම යකඩ අවශෝෂනය කර ගත හැකි තත්වයට පත් කරගන්නනා අපට විටමින්ස්තී අත්‍ය වශයන ති නේ සඳහා අපට දෙහ මබල් සුල්පෑැ එකතු කරමින් ලබා ගැනීම සිදු කරන්නට පුළුවන්නම් අපේ ශරරිරයට පස්ස ඒවගේම තවත් මුලද්‍රවයක් තමයි සිින්ට් කියෙලකයන්නේ අපේ දේහට අත්්‍යවශ වන කනජයක් තමයි මේ සිං කියේලකයන්නේ යම්කිසි අවස්ථාවක සිංක් නතාවයක් ඇතිව වූහොත් අපේ තොල් පැලීම සිද්ධවෙන්නට පුළුවන් නිසා ඔබ සිංක් ූනතාවේ වලක්වාගන්නට කටයතු කරන්නට ඕනේ මුහුදු ආහාර භාවිතාකිරීම සිපුර් ලෙස හඳන්න මාලු වගේ දේවල් භාවිතා කිරීම තුරෙන් අපට සිංග බහුල වශෙන් ලබා ගැනීම හැකිිය ඔප පවතිනවා ඒවගේ විටමින් පිළිබඳව බලද්ධේ යම් අවස්ථාවකදී ඔබගේ දේහට විටමින් B වාන් කියන එක විටමින්න් B2 ඒවගේ විටමින් B6හටවල් වගේ විටමින් B වර්ගේ ඒ වගේ විටමින් B9 විශේෂම පෝලට් වගේ දේවල් ඔබේ දේහට නිසි පරිදි ලබන්නේ නැත්නම් මෙවැනි තත්වයක් ඇත්වෙන්න්නට පුලන් ඉතින් විටමින් B. උනතාවයක් නිසාත් ඔබගේ තොල් පැලිීම සිද්ධවෙෙනට පුළුවන් නිසා විටමින් B බහු ආර ලබ ගැනිමිත අමත්තදගත්යන දන්නේ වගේ දේවල් බහොල ආහරයට ගැනීමතුරෙන් ඔබට විටමින් B වනතාවේ අවම කරගන්නට පුළුවන්. ඉතින් මෙවැනි පෝෂණ සංගටයන් ඔබගේ හට නිසි පරිදි සපයන්නට පුළුවන් එසත් නැතහොත් ඔබට මෙවැනි පෝෂණ සංගටකයන් නිසි පරිදි ලබාගැනීම සිදුකරන්නේ නැහකේ ලහිතෙනවනම් ඔබ පුුවන් ඔබගේ පෝෂණවේදී සමගින් සාකච්ඡා කරමින් ඒ සඳහාවච සප්ලිමට් එකක් භාවිතා කරන්න එවිට ඔබට මෙම තත්තයට ගුදුරුවියෙන් වැළකන්නට පුළුවන් විශේෂෙන් මතක් කරන්න ටෝණකාරණයක් තයි ඔබගේ ජීවිතේ යම් සුවිශේෂී අවස්ථාවකට මුහුණ දෙන්නට සිටිින් අවස්ථාවේදී ඔබට සිද්ධවෙන්වා ඔබගේ මුහුණ වගේ දේවල් ඉතාම හොඳේනා රක්ෂාකරගන්න උදහරයක් විදිට මංගලවමදනම් ඔබගේ මංගල උත්සව අවස්ථාවකදි ඔබට සිද්ධ වෙනවා ඔබගේ රූසපපු ආරක්ෂාකරගන්න හිතින් එවැනි අවස්ථාවකදදි ඔබ තොල් පැළිීම වලක්වා ගැනීම සඳහා, අවශ්‍ය සප්ලිමට් වර්යක් භාවිතා කිරීම සහ මේ ඇලි බාම් වෙනුවට මෙවැනි ආල එපනයක් භාවිතා කිරීම තුළින් ඔබට ඒ ආරක්‍ෂාකර ගැනීමට හැකියාවක් ලැබෙනවා. मिलඟ අපි කතා කරමු දැනටමත් ඔබගේ தொල් පැලී තිබෙන්නේ නම්ඒය නැවති අතාදත්තයට පත් කරගන්නේ කොහමද කියෙන කාරණය පළබඳව ඉතින් මෙහිදී ඔබට නිවසේ සිටම සිදු කළ හැකි ක්‍රියාදාමයක් පිළබඳව තමා අප මතක් කරන්නේ මේ සඳහාපී ස්ක්‍රබ් එකක් භාවිතකනවා ඇත්ත වශයෙන්ම මේ ස්කराබ් එක අපට නිවසේ සිටම සාදාගැට හැකියාව පවතිනවා මුලින්ම දනගතයතු කාරණයත් තමයි අපගේ තොල් පුරෑමෙන් අනතුරුව මේ මතුපිට පවතිෙන සයිල මැරුණු ස්වභාවට පත් කෙන ඉතින් මෙන මේ මැරුණු சைල වත් දැමීම ක්ස්පොලේෂන් ක ල අපි හඳු නොම ක්ස්පොල් කරනවා කියන ක්‍රියාවලියමගින් අප බලාපොත්තුව වන මරුණු සයිල්ල ඉවත් කර දමමින් අපි බාහිරවශයේ නාලේප කරන යම් ලිබ්බාම එකක් වගේ දෙයක් සම්පෝර්ණයෙන්ම නවසයිලවලට ලබා දෙමින් එම සයිල ආරක්‍ෂා කර ගැනීම මේ එක්ස්පොලිය් කියන ක්‍රාවලිය සඳ ක්පොලියට් ට එකක් අපට වශයි මේ ක්ස්පොලට් ජ එකක්විදියට අපට නිවසේ තිබෙන සීනි භාවිතා කරන්නට පුළුවන් ඉතින් මේ සීනිස්වල්පයක් එක කියැනන්නේ තේහැද දෙක වගේ ්‍රමාණයක් භාවිතා කරන්න පුළුවු ඒවගේම අපට අවශ්‍ය වෙනවා මොයිස්චරයිසින් ඉෆෙක් එකක් ලබා දෙන ඒවගේම ඉමලියෙන්න් ටිෆෙක් එකක් ලබා දෙන ඇයම් කිසි සගටකයක් ඉතින් මේ මලියන් ප්‍රොපටස් බාන දෙයක් තමයි ඔයිල් කියල කියන්නේ ඔබට කොකනට ටොයිල් වගේ දෙයක් මේ සඳහා භාවිතා කරන්නට පුුවන් එහෙමන්නත්තම් ඔබට පැනිි වගේ දෙයක් භාවිතා කරන්න පුළුවන් ඒහොඳින් මිශ්්‍ර කර අපට පුළුවන් කොටන් සෝබ් එකක් භවිතාකල් හෙමඳත්තම් අපට පුළුන් කැල්ලක් භාවිතාකල හොඳින් ආයපක කරන්න පුුව ආක ප අනතුරු බෘුදුව සර්කිවුල විදියට මේ රවුන් විදියට අපට ස්පර්ෂය ඉතාමත් කුඩා ස්පර්ෂයක් වන ආකාරයට ගැන් පේෂයඒ ගොඩක් අඩුවන ආකාරයට සර්කව්ල විදිහයට පිරිමදින්නට පුළුවන් මේ පිරිමැදීමෙන්න්න බලාපොතුවෙන්නේ මැරුණු சைයිල ඉවත් කර දැමීම ඉතින් ඒ මැරුන්ු සයිල ඉවත් කර දමීම සඳ අවසාන දපට තෙත් කරලද පුළන් කැල්ලක් භාවිතා කරමින් පිස දැමීමසිද කරන්න පුළුවන් අනතුරුව ඔබ භාවිතා කරන නි කාර ප්‍රමිති ුප. ලිබ්බාම එකක් හෝ එහෙමන් ඇත්තම් පෙරසඳහන් කළ නිවසේ තිබෙන මේ තොල්ව ලාලේප කිරීමට සුදුසූ ආලේපනයක් භාවිතා කරමින් ඒ ආරක්ෂා කිරීම සිදු කරන්නට පුළුවන් මෙවැනි කාරණා භාවිතා කිරීමතුර නොබට හැකියාවක් ලැබෙනවා ඔබගේ ොල් නැවතිය අතාත්වයට පත් කරගන්න අපි චාල මෙම ක්‍රමවේදයන් භාවිතා කිරීම තුළිෙනුත්, ඔබගේ තොල් නවත යතාත්වයට පත්වයෙ නැත් නම් ඒකන්නේ පිපිරුුණු ස්භාවය දිගින්දිකටම වැඩි වෙනුවනම්. ඒවාගේම ඔබට වේදනාකාරය ස්භාවය දිගින්දිගටම වැඩි වෙනවාුවනම්. ඒවගේ තුවාवाල වූ ස්වභාවයක් දක්නට ලැබෙනුවනම්, සහිදමම් ස්භාවයක් දක්නට ැබෙනවනම් ඒවගේ සුදු පැහැති කබොල්ලක් වගේ නිර්මාණයම පවතිනවනම්. කට දෙපැත්ත පැළු වභාවයක් ඇති වෙනවනම්. ඔබට සිද්ධ වෙන වැනි අවස්ථාවකද අනිවාර්යෙන්ම වයිද. උපදෙස් ලබාගන එවිට ඔබට සුදුසුමදේ තමයි ඩර්මට ලෝජිස් කෙන කෙමනත්තම් සමහා සම්බන්ධ වෛ්‍යවරයෙක් සම්බන්ධ කරගන්න එති එම වෛ්‍යවරයාගේ වෛද්‍ය උපදෙස් මත කටයුතු කරමින් තමයි ඔබට නැවතේ අත තත්යට පත් කර ගැනීමට හැකියාවක් පවතින්නේ ඇති නෙහිදී බැක්ටීරිිය ආසාධන වගේ දේවල් ඇතිීමේ අවධන මක් තිබෙන් නිසා හැකි ඉක්මනින් වෛද උපදෙස් ලබාගැනීමට යොමුීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ ොල් පිපිරීමකට ලක්වීම සහය නැවත යතත්වේයට පත්කර ගැනීම කියෙන කාරණය පිළිබඳව යම් අදාසකබ ලබාගන්නයට ඇතික විශවාස කරන තවත් අරු බර වැඩසටානකින් හමේ බලාපොරොත්තයෙන් අපි ඔබෙන් සමගන්නවා. එතෙක්කඔබට සඇතිදිවයක් ප්‍රාත්ථනා කරවා.